අයිබුවන් අදත් අපි ජීවිත රිඩක් දෙන්න සූදානම්. අපි පසුගිය දිනක විශේෂයෙන්ම කතාබහ කළා අපේ හෙළ වෙදකමේ ආයුර්වේදයේ පාවිච්චි කරන මේ විවිධ ක්‍රමවේදයන් පිළිබඳ ඖෂධීය ගුණය තියෙන ත්‍රිසුගන්ධ කියන ඖෂධය පිළිබඳව අපි කතාබහ කළා. අද අපි හිතුවා ආයුර්වේද වෛද්‍ය ක්‍රමය අනුව විශේෂයෙන් මේ අකලට හිසකෙස් පැසීම සහ අකලට හිසකෙස් ගැලවී යාම දැන් මෙන්න මේ වගේ දේවල් පිළිබඳවත් අපේ ආයුර්වේද වෛද්‍ය විද්‍යාව අනුව කතාබහ කරන්න සූදානම්. ඇයි එහෙම වෙන්නේ කියන එක සහ අපිට ආයුර්වේද වෛද්‍ය විද්‍යාවේදී කරන්නට තියෙන ක්‍රමවේදයන් මොනවාද මේ වගේ සම්බන්ධයෙන් අපි මේ ගැන අද දවසේ කතා කරන්න මහරගම සෙත් මැදුරේ ආයුර්වේද වෛද්‍ය MM චන්ද්‍රසේන වෛද්‍යතුමාට ආරාධනා කළා. ආයුබෝවන් ඔබතුමාට. හොඳයි වෛද්‍යතුමනි, දැන් මේ අකලට කෙස් පැසීම සිද්ධ වෙන්නේ වයසට ගියාම. දැන් වයස යනකොට කෙස් පැහෙන එක නවත්තන්න බෑ. එතකොට දැන් සමහරු ඉන්නවා අකලට වුණත් හිස කෙස් පැසෙන්නේ නැති අයත් ඉන්නවා. හැබැයි දැන් කාරණාව ඊට වඩා වෙනස්. අපේ කාලේ වගේ නෙවෙයි, දැන් මේ වෙනකොට අපේ පොඩි පරම්පරාව ගත්තම කුඩා දරුවෝ පවා සමහර මේ පාසල් යන වයසේ ඉන්න දරුවෝ හිසකෙස් පැහිලා. මොකක්ද මේකට හේතුව? මොකද අද මේ වෙනකොට දැන් ඔබතුමේ පුවත්පත් එහෙම බැලුවොත් කොළඹ දිස්ත්‍රික්කයේ වකුගඩුවක් පරිත්‍යාග කරන්න කියලා ඉල්ලන රෝගීන්ගේ ප්‍රමාණය අනන්තයි. හැමදාම පත්‍රවල බැලුවොත් මේ අනිත් පළාත්වල නෙවෙයි, මේ කොළඹ දිස්ත්‍රික්කයේ තුළම හැමදාම පුවත්පත්වල තියෙනවා වකුගඩුවක් පරිත්‍යාග කරන්න කියලා. ඒ තමයි වකුගඩු විනාශ වීම වෙනවා. ඊළඟට යම් දියවැඩියා රෝගේ බොහොම තරුණ වයසේ ඉඳලා අද තියෙන හැම අහනහන කෙනෙක් බැලුවොත් දියවැඩියාව නැති කෙනෙක් හොයාගන්න අමාරුයි. ඒ තරමට පිරිස වැඩි දියවැඩියා රෝගේ. ඒ වගේම කොලෙස්ටරෝල්, ඊළඟට ඒ වගේ බෝ නොවන රෝග කියන ගණයට වැටෙන රෝගවලින් අද ජනතාව වැඩි බහුතරයක් පීඩා විඳිනවා. කියන්නේ වසංගත තත්ත්වයට පත්වලා තියෙනවා. සමහර විට එක්කෙනෙකුට එක ලෙඩක් නෙමෙයි, ලෙඩ 3-4-5ක්වත් තියෙන අයත් ඉන්නවා. ඉතින් ඒ නිසා අද විශේෂයෙන් අවධානය යොමු කළ යුතු කාරණයක් වෙලා තියෙනවා මේ බෝ නොවන රෝග පිළිබඳව. ඒකට හේතුව මේ විශේෂයෙන්ම මේ ජනමාධ්‍ය වලින් කරන ආහාර පිළිබඳව ප්‍රචාරය තියෙනවා. වෙළඳ ව්‍යාපාරිකයෝ ඒ විදිහට කරනවා. අනික එක මේ මගේ අදහස යටෙන විශේෂයෙන්ම ඔය නිදහස් වෙළඳ මොකද්ද මේ නිදහස් ආර්ථිකයත් එක්ක විවිධ වෙළඳ භාණ්ඩ ගලාගෙන එනවා රට ඇතුළට. මේ අහිතකර ඒවා කිසිම පාලනයක් නැහැ. ඕනතරමට පෙන්වන්න පුළුවන්, ඕනතරම් පෙන්වන්න පුළුවන්. ඒවා ගැන වග විවාහය බලන්න කෙනෙකුත් නැහැ. ඒ තරම් ශරීරයට අහිතකර මේ ඖෂධ වර්ග එනවා. ආය අපේ රටේ ඔය රසකාරක, නුසුදුසු රසකාරක, එතකොට ව්‍යාජ දේවල්. දැන් 3-5 ටික ගත්තොත් 3-5 වලට ව්‍යාජ දේවල් එකතු කරනවා. කහ ටික ගත්තොත් කහ වලට වෙන වර්ණය යොදනවා. එතකොට පොල්තෙල් පිටරටින් ඇවිල්ලා කෙලින්ම යන්නේ මේ පොල්තෙල් තියෙන පළාත්වලට. ඉතින් පිටරටින් එන කර්මාන්තවලට ගන්න ෆාම් ඔයිල් 1-7ක් කළලා පොල්තෙල් කියලා මුළු රට පුරාම බෙදාගෙනවා. ඔය වගේ විශාල, කියනවනම් විශාල, එක මේ වෙලාව කියන්න අමාරුයි, විශාල ආක්‍රමණයක් තියෙනවා. මේ නොසලකිල්ලක් තියෙනවා. කිසිම මේ ගැන හොයන්න බලන්න දැන් රාජ්‍ය නිලධාරීන් ඉන්නවා, මැති ඇමතිරුනවා, අමාත්‍යාංශ ඉන්නවා, ලේකම්ලා ඉන්නවා, නොයෙක් දෙනා ඉන්නවා. නමුත් මේ මිනිස්සුන් එන මේ විපත ගැන බලන්න කෙනෙක් නැහැ. විශ්වවිද්‍යාල මහාචාර්යවරු ඉන්නවා. ඒගොල්ලෝ අඩු ගානේ මේ වින කියලා මේ තදින් කියා හිටින්න ඕනේනේ. එහෙම කියා හිටින්න බවක් අපට පේන්නේ නැහැ. හොඳයි, දැන් මේ හිසකෙස් වගේ දේවල් පැහෙනකොට අපි ආහාර පානවල දැන් තියෙන සම්බන්ධතාවය ගැන කතා කළොත්, ඔය මං කියපු කාරණා නිසා විස, වස විස සහිත ආහාර දැන් මාළුවට ෆෝමලින් දානවා. එළවලු ඉදවන්න යම් යම් රසායනික දේවල් දානවා. මුදුවපු කිරියට මංගල කලින්තු වගේ ෆෝමලින් දානවා. ඉතින් ඔය වගේ ආහාරයක වස විස වීම අනන්තයි, අප්‍රමාණයි. ඉතින් ඔය ආහාර ගැනීම හේතුවෙන් විස ශරීරයේ විස ඇතුළත් වෙනවා. ඒ හේතුව නිසා දැන් ඔබතුමා දන්නවා ඇති, දැන් ඔය සමහර බෙහෙත් වර්ග විස බෙහෙත් විදුවම ඉසකේ සම්පූර්ණයෙන් ගැලවිලා යනවා. දැන්
පිළිකා රෝගෝන් වගේ හිට දෙනවා විස සහිත බේතේ බේතේ ප්‍රතිවලකස නමුත් පැටිලා යනවා. දැන් ටයිපොයිඩ් වගේ රෝග හැදෙනම ඉසකේ වැටෙනවා. ඉතින් ඒ වගේ අර විස නිසා ඉසකේ වැටීම පැහිම සිද්ධ වෙනවා. ඉතින් මේ අද බැලුවොත් එම පොඩි ළමයින්ගේ ඉස එකක් දෙකක් පැහිලා තියෙන හේතුව මං කල්පනා කරන විදිහට ඔය පොඩි කාලේ ඉඳලා අනන්ත අප්‍රමාණ වසවිස කෑමයි. හොඳයි, දැන් ආයුර්වේද වෛද්‍ය විද්‍යාව කියන අපි පීනස කියන தત્ත්වය කොහොමද පීනස මේ විශේෂයෙන් මේ අකලට හිසකෙස් පැසීම් වගේ දේවල් වලට බලපාන්නේ? පීනස එකක්. පීනස දැන් කොහොම වරද්දා ගන්නවා. පීනස එක රෝගයක්. නමුත් ඉසකේ පැහිම කියන එක තව රෝගයක්. මොකද ඉසකේ අකලට ඉසකේ පැසීම ගැන ආයුර්වේදයේ පොත්වල විස්තර කරලා තියෙනවා. ඒ කියන්නේ ක්ෂුද්‍ර රෝග, කුඩා රෝග කියලා අධ්‍යායක් තියෙනවා. ක්ෂුද්‍ර රෝග. ඒ ක්ෂුද්‍ර රෝග කුඩා රෝග ගණයේ තමයි අකලට ඉසකෙස් පැසීම වැටීම කියන දෙක විස්තර කරලා තියෙන්නේ. නමුත් පීනස කියන රෝගේ තව විස්තරයක්. සමහරවිට පීනස නිසා දැන් හුඟක් දෙනා කියනවා මේ පීනසට මේ ඉසකේ වැහුණ කියලා. මොකද පීනස රෝගේ තියෙන කෙනාට ඉසකෙත් පැහිලා තියෙන්න පුළුවන්. තේරෙනවද මහත්තය? දැන් ඉස පීනස තියෙන කෙනාට ඉසකේ පැහිීමක් තියෙනවා. ඒක නිසා ඒක රෝග දෙකක් මිසක් එකක් නෙවෙයි. එතකොට පීනසේ හිසකෙස් පැසීම අතර සම්බන්ධයක් නැහැද ආයුර්වේද වෛද්‍ය විද්‍යාව? මම දන්න විදිහෙන් නම් එහෙම මේක මොකද ඉසකේ පැසීම ගැන ආයුර්වේදයේ ග්‍රන්ථගතව තියෙන ක්ෂුද්‍ර රෝග මම කලින් කිව්වා වගේ කුඩා රෝග අධ්‍යයය කුඩා සුළු රෝග ඒවට ඒවා ගැනත් ඒ වගේ කරන ප්‍රතිකාරත් ගැන කියලා තියෙනවා. ඒ නිසා ඉසකේ පැසීම මේ පීනස් රෝගයක් කියලා මම කියන්නේ නැහැ. සමාරුංගක් වේද වහතුරු මහජනය අතර ඒක පැතිරිච්ච යම් වචනයක් ආකල්පයක්. ඉතින් ඔහොම වැරදි ආකල්ප අනන්ත අප්‍රමාණ තියෙන ඕන තරම් කියන්න පුළුවන් අපේ ශාස්ත්‍රයේ. හොඳයි, දැන් අපි දැන් මේ වසවිස වගේ දේවල් අපි වැඩිපුර ආහාරයට ගන්න නිසානේ දැන් මේ හිසකෙස් පැසීම අකලට හිසකෙස් වැටීම වගේ දේවල් වෙන්නේ. හොඳයි, දැන් අපිට නිරෝගිමත්ව කෙස් කලඹක් තියාගන්න එහෙම නැත්නම් අපේ දරුවන්ගේ පවා පොඩි කාලේ ඉඳලා මේ හොඳට කෙස් ටික වැඩෙන්න අපිට අපේ ආහාර වේලට එකතු කරගන්න ඕන දේවල් පිළිබඳව අපි ටිකක් කතා කරමු විරාමයක් අරගෙන. හොඳයි, විරාමෙන් පසුව නැවතත් ජීවිත රිඩක් දෙන්න අපි සූදානම් වන්නේ. බයිතුමනි අපිට කියන්න දැන් මේ හිසකෙස් පැසීම අකලට වැටීම දැන් මේ දේවල් වලට අපිට මේ ආහාර වලින් මේ උත්තේජනයක් ලබා ගන්න පුළුවන් දේවල් තියෙනවද? වැඩිපුර ගන්න පුළුවන් ආහාර වර්ග තියෙනවද? මට ඉතිසලා කියන්න කාරණයක් තියෙනවා. මොකද අපේ ආයුර්වේද ක්‍රමයේ තියෙනවා ආයුර්වේද ස්වස්ථ සංරක්ෂණ විදි කියලා එකක්. අපේ ආයුර්වේද අමාත්‍යාංශයක් තිබුණත් ඒක රාජ්‍ය මට්ටමින් යන්නේ නැහැ. ඒ කියන්නේ කවුරුත් කතා කරන්නේ නැහැ. ඒවා ක්‍රියාත්මක කරන මේ ශක්තිය අර මේ වෙන වෛද්‍යවරයන් කරන ශක්තිය තරම් ප්‍රබල නැහැ. නමුත් අපේ දේශීය ඖෂධ දේශීය ස්වස්ථ සංරක්ෂණ විදිය ක්‍රියාත්මක වෙනකොට ඒකේ තියලා තියෙනවා සෝදන කර්ම කියලා. මම කෙටියෙන් කියන්නේ මොකද අපිට කාල වේලාව මත නැත්නම් ලොකු විස්තරයක් ඒක සෝදන කර්ම. සෝදන කර්ම කියන්නේ වමන විරේචන නස්ය නිරෝව අනුආසන කියලා ඔය පංචකර්ම කියලා එකක් තියෙනවා. නමුත් ඔය පංචකර්ම විදි හැමතැනම බෝඩ්ලක් ගහලා තියෙන පංචකර්ම කියලා. නමුත් ඔය පංචකර්මයක් කරෙන්නේ නැහැ. ඔය තෙල් ටිකක් ගාලා පංචකර්මයට කරන මූලික ප්‍රතිකර්ම විදිය තමයි තෙල් ගාලා මසාජ් කරන එක. ඒක සමහරේ වගේ. ඒවා තමයි පංචකර්ම හැටියට දැන් පත්‍රවලයි හැමතැනම ප්‍රචාර වෙන්නේ. නමුත් ඉස්සර මීට ඉස්සර අපේ ගම්වල හිටපු අම්මලා තාත්තලා ළමයින්ට විරේක බෙහෙත් දෙනවා. වැඩි හිටියෝ විරේක බෙහෙත් බොනවා. ඒ විරේක බෙහෙතත් බෙහෙත් වලින් ඇඟේ තියෙන විස පහ වෙනවා, පණුව එහෙම ඉන්නවනේ අස් වෙනවා. ඉතින් ඒ විදිහට අපේ පරණ ක්‍රමයක් තිබුණා. ඒක නැති කාරණේකක්. අර ඔබතුමිය කිව්වා වගේ අපේ ආහාර රටාවත් ස්වස්ථ සංරක්ෂණ විදිහට තමයි වෙලා තියෙන්නේ. නමුත් අපේ ඒ ආහාර රටාවත් දැන් වෙනස් වෙලා. විශේෂයෙන් මම කියන්න ඕනේ මේ ගොටුකොළ ඉස්ම මේ සැනි දෙකක් විතර අරගෙන ඒකට දෙහි ඇඹුල් ටිකක් දාලා හැමදාම බොනවනම් විතරම බොනවනම් ඔය ඉසකේ පැහෙන එකට ප්‍රතිකාරයක් හැටියට තමයි අපි කියන්නේ. ඒක වළක්ව ගන්න පුළුවන්. අනික ඒක ආයුර්වේද විශේෂයෙන් මම ඔබතුමිට කිව්වා ශුද්‍ර රෝග අධිකාරිය කියලා තියෙනවා ඉලකිරි දෙන්න කියලා. ඉස්සර අපේ හැම ගමකම ගෙදරකම කිරිහරක් හිටියා. ඒ නිසා හැමෝම ඉලකිරි බීවා. මොන කරුමේකට හරි ඒ සංස්කෘතිය අද නැති වෙලා. දැන් ඉලකිරි බීමක් නැහැ.
නමුත් බොන්නේ පිට රටින් තම ඔබතු මෙන්න මතක ඇති ඉස්සර පිට පිටිකිරිය නැති වෙච්ච චීනය හරේ මේ හුඟක් රටවල් වල පිටිකිරිය නැව ආන්දෝලන මතක ඇතිනේ අදත් ඕස්ට්‍රේලියාවෙන් ගෙනෙන පිටිකිරි තමයි අපේ අය වැඩි වශයෙන් පාවිච්චි කරන්නේ මොකද මම ඒ ගැන කියන්නේ නමුත් අපිට මම නම් රෝගීන නිර්දේශ කරන්නේ නැවුම් කිරි නැවුම් එළ කිරි බොන්න පුළුවන් නම් ඉසකෙස් පැසීමත් වැටීමත් ඔය රෝග වළක්වන්න පුළුවන් වෙනවා අනික එක ඉසකේ යෑම ගැනත් දැන් ඔබතුමිය දන්නවා ඇති හුඟක් දෙනාගේ ඉසකේ යෑම ආපහු ඉසකේ එනවා ඉසකේ වැටෙන එක ස්වභාවයක් නමුත් දැන් එහෙම නෙවෙයි අලුත් විදිය ඉසකේ බහුලව වැටිලා ආපහු එන්නේ නැහැ ඒ නිසා දැන් අලුත් විලාසිතාවක් ඇති වෙලා තියෙනවා මේ මුළු ඔළුවේම ඉසකේ ටික බූ ගාලා අර මේ තට්ටේ මේ ගැද මුළු ඉසකේ ඔසත් තියාගෙන ඒක අලුත් විලාසිතාවක් පත් වෙලා තියෙනෙත් ඔය හේතු නිසායි හොඳයි දැන් අපිට මේ හිසට සම්බාහනේ වගේ දේවල් වලින් තෙල් වගේ දේවල් දාලා අපිට යම් උත්තේජනයක් ලබන්න පුළුවන්කමක් තියෙනවා ඇත්ත වශයෙන්ම අපේ ස්වස්ථ සංරක්ෂණ විදිහේ එකක් කරන්නේ තමයි හිස තෙල් ගානවා කියන එක. ඒක ඒ පුද්ගලයන්ගේ හැටියට ශරීර තත්ත්වය හැටියට දැන් පුද්ගලයෝ සෙම සහිත අය ඉන්නවා, පිත සහිත අය ඉන්නවා, වාතය සහිත අය ඉන්නවා. ඒ නිසා ආයුර්වේද වෛද්‍ය ක්‍රමේ හිසට ගාන තෙල් වර්ග අතිවිශාල ප්‍රමාණයක් තියෙනවා. ඉතින් ඒක වෛද්‍යවරයෙක් හම් වෙලා තමාට සුදුසු තෙල් මොකක්ද කියලා තමාගේ ශරීරයේ අණුව තෝරා ගන්න ඕනේ. ඉතින් ඉසකේ වැටීම වැළක්වීම සඳහා හොඳම තෙලක් හැටියට මට කියන්න පුළුවන් මේ අකාල පලිත කියලා තෙලක් තියෙනවා. ඒක නිෂ්පාදනය කරන්නේ මහනුවර වෛද්‍යවරුන්ගේ සංගමයක් වන නුවර ඖෂධ සංගමාගම. ඒක අපි මම කිව්වේ ඒක මම කිව්වේ මේ පුද්ගලික වශයෙන් ඒක හොඳම බෙහෙත් හදන වෛද්‍යවරුන්ගේ සමාගමක්. සහතිකයක් ගන්න පුළුවන්. සහතිකය අන්න එතන හදන අකාල පලිත කියලා තෙලක්. මොකද අද නොයෙක් දෙනා නොයෙක් විදිහේ ඔය දැන් රෝගේ වැඩි නිසා ව්‍යාජ බෙහෙත් වර්ග අනන්ත අප්‍රමාණව දැන් වෙළඳපොළට සහ ප්‍රචාරයට පත් වෙලා තියෙනවා. ඒක නිසා මම ඔය නම කිව්වේ. මොකද ඒක පුද්ගලික ආයතනයක් නෙමෙයි. වෛද්‍යවරුන්ගේ ආයතනයක්. ඉතා හොඳට බෙහෙත් හදන ආයතනයක්. ඒක අපි හුඟක් වෛද්‍යවරුන්ගේ නිෂ්පාදන ශුද්ධ එතනින් ගන්නවා. ඒක බොහොම විශ්වාසවත් කරනවා. ඒකයි මම මේ ගැන සඳහන් කළේ. හොඳයි අපිට යම් යම් ක්‍රමවේදයන් පාවිච්චි කරන්න පුළුවන්. ඒ කියන්නේ ඒ රෝග තත්ත්වයන් අනුව එකම දේ තියෙන සුදුසුකම් ලත් වෛද්‍යවරයෙක්ගෙන් තමයි මේ වගේ ඕනෑම ඖෂධයක් දේශීය ආයුර්වේදයේදී වෙන්නට පුළුවන්. එහෙම නැත්නම් බටහිර වෛද්‍ය ක්‍රමයේදී වෙන්නට පුළුවන් අපි ඖෂධයක් ලබා ගත යුත්තේ. අපි විශේෂයෙන් අද කතා කළේ මේ අකලට හිසකෙස් පැසීම සහ ගැලවියාම කියන කාරණාව සම්බන්ධයෙන්. අද මහරගම සෙත්මැදුරේ ආයුර්වේද වෛද්‍ය MM චන්දසේන වෛද්‍යතුමාටයි ආරාධනා කළේ මේ ගැන කතා කරන්න. අපි තව දවසකදී අපි වෛද්‍යතුමත් එක්ක යම් යම් රෝග තත්ත්වයන් සහ ඒ වාට කරන පිළියම් පිළිබඳවත් කතා කරමු. ඔබතුමාට බොහොම ස්තුතියි වෛද්‍යතුමනි අද දවසේදී අපේ වැඩසටහනට පැමිණියාට. ඉතින් එහෙමනම් අද දවසේ අපි ජීවිත රිඩක් වැඩසටහන සමුගෙන යනවා. ඒ වගේම තවත් ආයුර්වේද වෛද්‍ය ක්‍රමයේ තවත් අලුත් දේවල් පිළිබඳව, ආහාර පාන පිළිබඳව, රෝග තත්ත්වයන් පිළිබඳව අනාගතයේ වැඩසටහන්වලදී අපි හඳුනා ගනිමු. එහෙමනම් අදට අපි සමු ගන්නවා. සුබ දවසක්.